2023 මැයි 18 වෙනිදා අපි බොරැල්ල කනත්ත අසලදී පවත්වමින් සිටි මුලිවයිකල්හි ඝාතනයට ලක් වූ දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා එය අනුස්මරණය කිරීම සඳහා පැවති ඒ අනුස්මරණ වැඩසටහනට ඩෑම් ප්‍රීසාත් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පහුගිය කාලේ අනුබද්ධව හිටපු අද මේ ආණ්ඩුවේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක අනුබද්ධ වෙලා ඉන්න එක එක කල්ලි කණ්ඩායම් එකතු වෙලා ඇවිල්ලා පහර දෙන්න උත්සාහ කළා. එම අවස්ථාවේදී අප එතන ඉඳපු පිරිස් එකතු වෙලා ඉතාම අමාරුවෙන් වාද විවාද කරලා එතන ගැටුමක් ඇති නොවෙන්න දැඩි උත්සාහයක් දැරුවා. ඒ අවසානයේදී පොලිසිය අපව තල්ලු කරමින් නිලවා දමන තැනට එයපත් වුණා. මේ සිදුවීම ආందోళනාත්මක තත්වයකට රටේ සාකච්ඡාවක් ඇති වුණා. විශේෂයෙන්ම මොකද මේ වැඩසටහනේ අරමුණ කියන එක ගැනත් සමාජය තුළ සාකච්ඡාවක් ඇති වුණා. ඉතින් ඒ පිළිබඳව පැහැදිලි කරන්නයි අපි මේ අදහස් දැක්වීම කරන්නේ. විශේෂයෙන්ම ජනමාධ්‍ය ආයතන ගණනාවක් අප කළ වැඩසටහන විකෘති කරමින් එහි අරමුණ විකෘති කරමින් තමන්ගේ සිරස්තල තමන්ගේ සටහන් තමන්ගේ ප්‍රවෘත්ති පළ කරලා තිබුණා. ඒ නිසා අපි කරේ කුමක්ද සහ එතනදී සිදු වූ දේ ගැන කෙටි අදහස් දැක්වීමක් අපි කරනවා. අපේ අරමුණ මේ ගැන අවංක හැඟීමකින් මේ පිළිබඳ මේ උනේ මොකක්ද කියලා දැනගැනීමට අවශ්‍ය අය කෙරෙහි ආමන්ත්‍රණය කිරීම. එහෙම නැතුව ජාතිවාදී පටු අරමුණු සහිතව පහර දෙන්න ආපු අයට උත්තර දීම නෙවෙයි. මොකද අපි දන්නවා මේ රටේ බහුතර ජනතාව මොන මතවාද තිබුණත් මොන අදහස් තිබුණත් තව කෙනෙක්ගේ අදහස නැති කරන්න ගහන්න මරන්න පහර දෙන්න එන කට්ටිය නෙවෙයි. රටේ බහුතරයක් ජනතාව තව කෙනෙක්ගේ අදහසකට එකඟ නොවේ කියලා කියනවා. තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. නමුත් පහර දීලා එක වනසන්න උත්සාහ කරන එවැනි පිරිස් නෙමෙයි අපේ රටේ බහුතර ජනතාව. මේ 18 වෙනිදා එකතු වුණේ අපි කලින් කිව්වාගේ ඒ අවසාන යුද්ධයේ අවසාන සති කිහිපේ ඒ තාම කොඩි ඉඩ බිම් කඩක බොහෝ විට වෙරළ තීරවල નિසරු සමහර විට යුද්ධයෙන්ම નિසරු වී ගිය ප්‍රදේශයක තනි වුණ ඒත් ඒ වෙද්දි බඩගින්න වතුර ජලය නැතිකම සහ බිය සහ සියල්ල අහිමි වූ මිනිසුන් පිරිසක් කොටු වෙලා හිටියා. ඒ මිනිසුන් යුද්ධයට මැදි වෙලා අවි ආයුධ වලින් ෂෙල් ප්‍රහාර වලින් වෙනත් අවි ආයුධ වලින් ඝාතනයට ලක් වූ බව දෙමළ ජනතාවගේ සාමූහික මතකයේ තිබෙනවා. එය ශ්‍රී ලංකාවේ සිංහල මාධ්‍ය ජනමාධ්‍ය ඔබට දැනගන්න ඉඩ නොතිබ්බාට ඔබට ඒ කතා නොකීවාට ඔබට ඒ කතා වාර්තා නොකළාට මාධ්‍යවේදියෙක් විදිහට මම දන්නවා යුද්ධය කියන්නේ භාෂාව සම්බන්ධ දෙයක්. ඔබ ලෝකයේ ඕනම තැනක යුද්ධයක් ආරම්භ වෙද්දිම ඒත් එක්කම ප්‍රචාරක යුද්ධයකුත් ආරම්භ වෙනවා ප්‍රොපගැන්ඩා එකක්. එතකොට යුද්ධයත් එක්ක ප්‍රොපගැන්ඩා අද දිලිත් ජයවීර වැනි අය ඉතාම ආඩම්බරේ මාධ්‍ය සංවාද ගණනාවකද කියලා දෙනවා යුද්ධයේ ප්‍රොපගැන්ඩා හැදුවේ අපි කියලා. ට්‍රයඩ් කියන ආයතනයේ ඇතුළු අය විරාජ් වීරරත්නලා ඇතුළු අය හමුදාව රාජපක්ෂ පවුල ආදී අය එක්ක එකතු වෙලා යුද්ධයේ ප්‍රොපගැන්ඩා එකක් ප්‍රචාරක යුද්ධයකුත් ගෙනිච්චා. යුද්ධයේ පිළිමත දකුණේ සිංහල ජනතාවට සත්‍ය විකෘති කරමින් අදහස් කිව්වා. අද මේ වෙද්දි බහුතරය ජනතාව ඒව දන්නවා. මොකද යුද්ධය ගැන විතරක් නෙමෙයි ඒ ප්‍රොපගැන්ඩා කරපු අයම ජනතාවගේ නැගටිව් ජනතා ආරගල ආදී නොයෙකුත් දේවල් ගැන එවැනිම ප්‍රොපගැන්ඩා නිර්මාණය කළා. එවැනිම ප්‍රචාරක යුද්ධයන් කළා. ජනතාවට එරෙහිව. ඒතකොට උතුරේ ජනතාවට එරෙහි මතවාදී යුද්ධයකුත් තිබුණා. ඉතින් අන්න ඒ වගේන් නෙවෙයි සැබෑ දෙමළ ජනතාවගේ සාමූහික මතකය ගත්තම අවසාන යුද්ධය කියන්නේ ඝාතන රැසක් සිද්ධ වෙච්ච මරණ රැසක් සිද්ධ වෙච්ච මිනිසුන්ගේ ජීවිත අහිමි වූ තැනක්. එය හැමෝම පිළිගන්න තරමට තමයි අපි සංහිඳියාවක් හදනවා නම් ඇති කරනවා නම් ඇති කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි මේ පිළිමත ප්‍රකාශයක් ඇදුවා. ඒ ප්‍රකාශය අපි කියවන්න නියමිතව තිබුණා එතනදී. ඒ ප්‍රකාශය තුල තිබුණේ ඒගොල්ලෝ කියන අද එතන බෝඩ් උස්සගෙන ආපු සිංහල රාවේ සංවිධානය හෝ ඉන්පසු මාධ්‍ය ආයතන වලින් වාර්තා කරපු කොටි සැමරුම වැනි වචන මේවා පටු වචන වලට ගොනු කරලා ඒ වචන තුලින් මිනිසුන් තුල බිය ඇති කරන්න ඒ හදපු වචන නෙවෙයි අපට පැහැදිලි ප්‍රකාශයක් තිබුණා අපි මේකයි කරන්න කියලා. එතකොට ඒ තුල අප අපේක්ෂා කළා ඒ අප ඒ 10යි 30 එකතු වෙන්න පෙර උදේවරුේ මඩකලපුව මුලතිව් මුලිවයිකල් වැඩි පිරිසක් මුලිවයිකල් වලට එකතු වෙනවා. ඊට අමතරව රටේ ප්‍රදේශ ගණනාවක දෙමළ ජනතාව විශේෂයෙන් බහුතරයක් ජීවත්වන ප්‍රදේශ ගණනාවක මඩකලපුව වෙන මුස්ලිම් ජනතාවත් සියලු දෙනා එකතු වෙලා කරපු ඒ සැමරුම් උදේ පාන්දර සිට කරපු ජනතාව කරපු තැනින් තැන දස දහස් ගණන් ජනතාව කරපු ඒ සාමූහික මතකේ ඒ වේදනාව ඒ සැමරුම් කියන සිංහල වචනේ ගැලපෙන්නේ නැහැ ඒට අනුස්මරණ වැඩසටහන් වලට සහයෝගය පළ කරන බව ප්‍රකාශ කිරීම අපේ කරමුණ. මොකද ගිය අවුරුද්දේ අපි පාරට බැස්සට පස්සේ දෙමළ සමාජය තුළ අදහසක් තිබුණා ඔබට මේ රාජපක්ෂ ආණ්ඩුව එපා වුණේ ඔබට කරන්ට් එක නැතුව ඔබට තෙල් නැතුව ඔබ හිර වෙච්ච වෙලාවේද ඔබ තෙල් පෝලිමක් වෙනුවෙන්ද පාරට බැස්සේ ඔබට ඉන්නේහා මේ රටේ සිද්ධ වෙච්ච දේවල් පෙනුන්නේ නැද්ද කියලා ඇහුවා. ගිය අවුරුද්දේ මම සම්බන්ධ නොවුනට පෞද්ගලිකව මේ අද මෙවර කරපු කණ්ඩායම ගිය අවුරුද්දෙත් ගෝල් ෆේස් එකේ ඒ අරගල භූමිය අසල තිබෙන වෙරළේ ඒ ආසන්නේ
ඉතා කුඩා පිරිසක් එකතු වෙලා එතන හිටියා බෞද්ධ හිමිවරුන් කතෝලික පූජකවරුන් ඇතුළු සියලුම දෙනා එකතු වෙලා විවිධ ජන වර්ගවලට අය එකතු වෙලා මේ මුල්ලිවල් මේ සැමරුම ගිය අවුරුද්දේ මේ අනුස්මරණය ගිය අවුරුද්දේ කළා එදා ඩෑන් ප්‍රියසාදලාට පැත්ත පළාතකට එන්න ඉඩ තිබුණේ නැහැ ජනතාවගේ ආරක්ෂාව තිබුණා මොකද මේ අසලම ගෝල් ෆේස් එකේ මහා පරිමාණ ජනතාවක් හිටියා එකතු වෙලා ඒ වගේම ගෝල් ෆේස් එකේදීත් අන්තිමේදී ප්‍රධාන ගේට්ටුවේ ඒ ගෝල් ෆේස් ගේට් 0 එකේ කිව්වා යුද්ධ එතන මේ අදහසෙන් නොවුනත් ඔවුන් කිව්වා යුද්ධය කියන්නේ ජනතාව මිය ගිය වේදනාත්මක දෙයක් අද මම ඉතාම දැඩි විශ්වාසයෙන් කියනවා මේ රටේ බහුතරයක් සිංහල ජනතාව අද විශ්වාස කරනවා මේ යුද්ධයේ විජයග්‍රහණයක් නෙවෙයි කියලා විජයග්‍රහණය කියන්නේ දිලිත් ජයවිරල්ගේ ඇඩ් කැම්පේන් වලින් හදපු වචනයක් හඳුන්වා දුන් වචනයක් යුද්ධයේ අන්තිමට මහින්ද රාජපක්ෂලා කිව්ව බොරු මහින්ද රාජපක්ෂ කිව්වා එක්කතකින් මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ අනිත්‍යතෙන් තුවක්කු අරගෙනයි ගියේ කියලා ඒ තරම් විහිළුවක් තියෙනවා ඊට පස්සේ කිව්වා මේ රටේ මින් ඉදිරියට ඉන්නේ දේශද්‍රෝහීන් සහ දේශප්‍රේමීන් පමණයි කියලා ඔහු කිව්වා මේ වචන ප්‍රචාරය කෙරෙව්වා ඊට පස්සේ හැදුවා එකක් මේ මේ ලොකු බෙදීමක් හැදුවා ජාතිවාදී අද ඒව පිළිගන්නේ නැහැ බහුතරයක් මිනිස්සු ඒ වුණාට සමහර අය අපෙන් අහපු ප්‍රශ්න කිහිපයක් තිබුණා ඇයි මෙහෙම කරේ මෙතන නැවත මේ ජාතිවාදී ඇවිස්සෙද්දි ඔබ දන්නවා නාට්‍ය කිහිපයක් රඟ දැක්වෙනවා ඒ සියල්ල සිද්ධ වෙන මොහොතක ඇයි ඔබ මෙවෙන්නක් කළේ ඔබ වේනියට වේදිකාවක් හදලා දුන්නද ඩෑන් ප්‍රීසාදට එළියට එන්න අවස්ථාව හදලා දුන්නද කියලා විමසුවා ඒ විමසීමේ ප්‍රශ්නය යම් දුරකට සාධාරණයි ඔවුන් ඉන්නේ පැහැදිලිවම අපි වගේම ඔවුනුත් මේ ජාතිවාදයට විරුද්ධයි මේ ඩෑන් ප්‍රීසාදලාගේ මහින්ද රාජපක්ෂලාගේ රනිල් රාජපක්ෂලාගේ ඒ ක්‍රියාවට විරුද්ධයි යුද්ධයේ විකෘති කරමින් යුද්ධයේ වේදනාව අමතක කරලා කරන දෙයට අපි හැමෝම විරුද්ධයි එකට විරුද්ධයි හැබැයි ඔවුන් කියන්නේ ඔතන ඕක කරන්න එපා කියලා කියපු පිරිසක් හිටියා. ඒ මිනිස්සු ඒ ප්‍රශ්න ඇසීම ගැන අපට කිසිම තරහක් කියන්න තියන්නේ නැහැ. අපි නමුත් අපි කියන්නේ. ඔවුන් ඒත් එක්කම ඇහුවා ඇයි දෙමළ ජනතාව සමරනවා කියලා කියන්නේ. එතන යුද්ධයේදී මැරුණ සියලුම ජනතාව සමරනවා කියන්න පුළුවන්නේ. එහෙනම් වඩාත් සාමකාමී නේද? එහෙනම් වඩාත් මධ්‍යස්ථයි නේද වගේ අදහසක් ඇති වෙනවා මිනිස්සු තුල. ඒ ප්‍රශ්නේ සාධාරණයි අපි කියන්නේ. ඒ ප්‍රශ්නේ ඉන්නේ ජාතිවාදී ගැන පිළිකුලෙන් යුක්තු. මෙතෙක් කාලයක් මේ රට බෙදපු ජාතිවාදී ගැන පිළිකුලෙන් යුක්තවයි මේ ප්‍රශ්නේ අපෙන් අහන්නේ. අපි කියන්නේ අපිත් ඔබ වගේම ජාතිවාදයට විරුද්ධයි අප මෙතන මේ නිශ්චිතව දේවල් කියන්නේ දෙමළ අවසාන යුද්ධයේදී මිය ගිය දෙමළ ජනතාව කියලා අපි මේ 10ට කියන්නේ අපි වෙනත් අවුරුද්දේ ඕනම තැනක අපි මේ රටේ මිය මරා දමපු මිනිස්සු වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට අමතක මිනිස්සු වෙනුවෙන් ගිය අවුරුද්දේ චමින්ද ලක්ෂාන් කියලා තරුණයෙක් මැරුණා රනිල් වික්‍රමසිංහගේ වික්‍රමසිංහගේ UNP එකේ කාලයක් වැඩ කරපු තරුණේ ඔහුට අමතකයි ඒ තරුණයා ගැනම අපි ඒක මතක තබාගෙන ඉන්නවා අපි මේ රටේ ඝාතනය කරපු රතුපස්වලදී ඝාතනය කරපු අය මතක තබාගෙන ඉන්නවා අපි සියල්ල මතක කතා කරනවා යුද්ධයේදී ඝාතනයට ලක් වූ ඒ සියලු ජීවිත අපේ සහෝදර සහෝදරුන් මා ඉගෙනගත් පාසලේ මාත් එකට ඉඳපු සහෝදර එක් කොටුව බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියා සහෝදරයෝ 8 දෙනෙක් මිය ගියා ඒ අතර ඉතාම සමීපයක් හිටියා ඒක තමයි යුද්ධය පිළිබඳ මට තියෙන ලොකුම කතාව එතකොට ඒව අපි කතා කරනවා ඒව අපි ඒ අපි පාස්කු ප්‍රහාරයෙන් මරා දමපු අය රනිල් රාජපක්ෂට ඒගොල්ලන්ට අමතක වුණාට අපි කතා කරනවා ඒ සියලු දේ මතක කරන අපි මේ 18 නිශ්චිතව යුද්ධයෙන් මරා දමපු මිය ගිය දෙමළ ජනතාවයි සිහිපත් කරන්න. එහෙම තමයි දේවල් සිද්ධ වෙන්නේ. Black Lives Matter කියලා ඇමරිකාවේ තරුණ තරුණියෝ පාරට බැහැලා මහා සමාජ වෙනස්කමකට මේ මහා විරෝධතා ව්‍යාපාරයක් යද්දී කට්ටිය අහන්න ගත්ත සමහර අය All Lives Matter සියලු ජීවිත වටිනව නේද? කළු ජීවිත විතරක් කියන්නේ ඇයි? මොකද සුදු ජාතිකයෝන්වත් මරලා තියෙනව නේද ඇමරිකාවේ පොලිසිය? වෙනත් ජාතිකයන්වත් මරලා තියෙනව නේද? හැම එක එක පාට තියෙන. මේ ජාතිවාදයක්ද මේක කියලා ඇහුවා. නමුත් කළු ජාතිකයන් මේ වෙලාවේ නිශ්චිතව වැඩි ප්‍රමාණයක් මේකෙන් පීඩා විඳලා තියෙනවා නිශ්චිතව මෙතන ජාතිවාදී ආයතනගත ජාතිවාදයක් තියෙනවා ඒ නිසායි ඔවුන් මේ සටන් පාටේ ඒකෙන් කියන්නේ නැහැ වෙන අය මැරුණේ නැහැ කියලා ඉතින් අප මෙතනදී අප නිශ්චිතව යම් කිසි නිශ්චිත දෙයක් කියනවා මා කියන්නේ අවසානයේදී මේ අවස්ථාව අපි ආරම්භයක් විදිහට කළේ මේ පළවෙනි අවස්ථාවේ සමාජයේ සිංහල සමාජය තුල යම් කුකුසක් මේක නැති වෙයි මා නිශ්චිතව දන්නවා ඒ කුකුස ඇති වුණාට කවුරුත් ඩෑන් ප්‍රීසාද්ගේ පැත්තේ දැන් හිටගන්නේ නැහැ. ඩෑන් ප්‍රීසාද් හරි කියලා කියන්නේ නැහැ. ඕන්නම් අපි කරපු දේට එකඟ නොවේ ඉඳීවි. නමුත් අපිට විශ්වාසයක් තියෙනවා සත්‍ය පිළිබඳව. යුද්ධය ඉවර වෙලා අද නැති ප්‍රශ්නයක් කියලා සමහරු කිව්වට මේක නැති ප්‍රශ්නයක් නෙමෙයි. අද මේ මොහොතේ තියෙන ප්‍රශ්නයක්. දෙමළ ජනතාව අද මේ මොහොතෙත් ගිහිල්ලා ඒ සැමරුම් කරනවා. අද මේ මොහොතෙත් ඇත්ත, සත්‍ය, යුක්තිය, ජස්ටිස් සහ සංහිඳියාව නොමැතිකමින් මේ රට පීඩා විඳිනවා. මේ තුන උදා කරගන්න මහජනතාවගේ වැඩක් අපි කරනවා. ඉතින් අවසානයේදී ඒත් එක්කම ප්‍රශ්න නැගෙනවා මේව කරන්නේ මුදලටද? මේව කරන්නේ තානාපති කාර්යාලවල ඌමනාවටද? මේව කරන්නේ අහවල් තැනින් මුදල් දීලාද කියලා. මම කියන්නේ අපි හංගන්න දෙයක් නැහැ මේ රටේ හිටියා මේවා එවැනි දේවල් මත පමණක්.
එකන තානාපති කාර්යාලවල මුදල් දෙන නිසා පමණක් මේවා කරපුවායි. ඒ වගේම මේක යම් යම් දේශපාලන අරමුණු වලට පාවිච්චි කළ හැකි නිසා පමණක් මේවා කරපුවායි හිටියා. ඔබ බය වෙන්න එපා. දැන් ඒ අය නිදි. දැන් ඒ අය ITN එකේ සභාපති වෙලා ඉන්නවා. දැන් ඒ අය ගෙවල් වලට වෙලා ඉන්නවා. දැන් ඒ අය සමාජ මාධ්‍ය වල කයිවාරුක සමින් ඉන්නවා. පාක්කේ සෝති සරවණු මුත්තු වැනි අය මේවට දැන් ඉන්නේ නැහැ. දැන් පිලිප් දිසානායක වැනි අය ඉන්නේ නැහැ. සුදර්ශන ගුණවර්ධන වැනි අය ඉන්නේ නැහැ. නිමල්කා ප්‍රනාන්දු වැනි අය මේව කරන අයට බණමින් ඉන්නවා. එතකොට මම කියන්නේ එවැනි සිවිල් සමාජයක් හිටියා ඒ අය දැන් නිදි. ඒ අය දැන් රනිල් හාමුට රිදෙන නිසා ඒගොල්ලෝ ගෙවල් වලට වෙලා ඉන්නවා. මම හිතන්නේ අදටත් ලෝකේ ඕනම මතවාදයක් විමල් විරවංශ බටහිර විරෝධය ගැන කතා කරන පොතේලි දැක්වීමේදී එතනට එනවා චීන තානාපති කාර්යාලය. මම කියන්නේ ලෝකේ ඕනම මතවාදයක් වෙනුවෙන් සල්ලි වලට වැඩ කරන මිනිස්සු ඉන්නවා. අපි ඒක ඇතුලේ ගිලින්න අවශ්‍ය නැහැ. අපි ජනතාව විදිහට හිතමු. අපි ජනතාව විදිහට දෙමළ ජනතාව මොකද්ද කියන්නේ? මිනිස්සු මොනවද කියන්නේ හිට වෙලාද? ඒ කියන දේ අපි ඒ කියන දේට අහුම්කන් දෙමු. ඒ පණිවිඩය සම්නිවේදනය කරමු. ඉතින් මම හිතන්නේ අද අපි සුළු පිරිසක් හිටපු නිසා ඩෑන්ලට එන්න පුළුවන් වුණා. නමුත් ඩෑන්ලට මිනිස්සු එකඟ නැහැ. මා හිතන්නේ වරද තිබෙන්නේ මෙතන කරපු සුළු පිරිසක් කිරීම තුල නෙමෙයි, මේ පිරිස කුඩා වීම තුල. මා හිතන්නේ වැඩි වැඩියෙන් මේක ඉදිරියේදීත් වැඩි වැඩියෙන් මේකට එරෙහි දෙමළ ජනතාවට සංවේදී පිරිස වැඩි වැඩියෙන් වැඩි වෙන තරමට, මේ සෙනඟ වැඩි වෙන තරමට මේ මැරය සුළුතරය කුඩා වේවි. අප හෙට සියලු ජාතීන් එකිනෙකාව අවබෝධ කරගත් හෙටක් අපට හදාගන්න පුළුවන් වේවි.